බලාපොරොත්තු වන්නේ සම්මා සංකප්ප කියන මාර්ගාංගය පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගැනීමටයි මේ සම්මා සංකප්ප කියන මාර්ගාංගයත් අපි වටහා ගන්න ඕනේ කුමක්ද මේ සම්මා කියලා කියන්නේ මේ සංකීර්ණ ලෝක එකතුව මීට පෙරත් අපි විග්‍රහ කළා මේ සංකීර්ණ එකතුයෙන් මිදීමට කුමක්ද කරන්න ඕනේ ඊට අවශ්‍ය නියම් සංකල්පනාවක් ඇද්ද අන්නේ සංකප්පේ දකින්න ඕනේ එහෙනම් අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප නික්කම්ම සංකල්ප කියලා මේ ටික විශේෂ විග්‍රහ වෙනවා එතන අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ නික්කම්ම සංකප්පෝ අයං උච්චති සම්මා සංකප්පෝ කියලා එකලා කෙටි ක්‍රමයකින් විග්‍රහ වෙනවා දැන් මෙහිදී අපි තේරුම් අරගන්න ඕනේ ඒ සම්මා සංකප්පේ කියන මාර්ගාංගයේ පිළිබඳව මහා චත්තාරීසක සූත්‍රයට අනුකූලව තේරුම් අරගන්න පුළුවන් වෙනවා අපිට කුමද්දී පෙන්වුවේ එහි අර්ථය කුමද්ද කියන කාරණේ සම්මා සංකප්ප සේ දැනගනි මිච්ඡා සංකප්ප සේ දැනගනි සම්මා සංකප්ප දෙයාකාරයි කියලා දැනගනි එකක් කෙලෙස් සහිතයි සතර ගමනට සුගතියට හේතු වෙනවා එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා දැන් මෙතෙන්දී අපි තේරුම් අරගන්න ඕනේ සම්මා සංකප්පේ පිළිබඳ මනාව වැටහීමක් ඇති වෙන්න නම් ඔය කියපු කාරණා ටික තෝරගන්න ඕනේ එහෙනම් මොනවද මේ සංකල්පනා සම්මා සංකප්ප සී දැනගනි මිච්ඡා සංකප්ප සී දැනගනි එහෙනම් මොනවද සම්මා සංකප්ප කිව්වේ අව්‍යාපාද සංකල්පේ අවිහිංසා සංකප්පේ නික්ඛම්ම සංකප්පේ කියලා තුන් ආකාරයකින් විග්‍රහ වෙනවා සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන්නේ මොනවද? කාම සංකප්ප නැත්නම් කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියලා වචන තුනකින් මිච්ඡා සංකප්ප විග්‍රහ වෙනවා. දැන් අපි තේරුම් අරගන්න මොනවද මේ සංකප්ප කියන්නේ? අපි කල්පනා කරනවා. විවිධාකාර දේවල් ගැන කල්පනා කරනවා. මේ කල්පනා කිරීම කප්ප විතරයි. සංකප්ප වෙන්නේ මොනවා නිසාද? මොනවා එකhari එකතු කරගෙන අවිද්‍යාව සමග තෘෂ්ණාව සමග එකතු වෙලා අන්නේ එකතුවක් සමග කරන කල්පනාවක් තියෙනවනම් එතනත් කප්ප නැන කල්පනා සංකල්පනා වෙනවා ඒ වගේම ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න අවශ්‍ය කරන ඒ විහිතරාණී විහිත දෝෂී විහිත මොහී වන ධර්මයට එකතු වෙලා හිතන් කල්පනා කරනවනම් ඒවත් හොඳ පැත්තට සංකල්පනා වෙනවා දැන් අපි දකින්න ඕනේ මිච්ඡා සංකප්ප සී දැනගනි කියව කාරණේ විග්‍රහ කරලා මොනවද මිච්ඡා සංකල්පනා කියලා හිතන් කියන්නේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ලෝක සත්‍යයට මේ ලෝකේ හරි වටිනවයි කියන හැඟීම ඇති වෙලා මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවඩන පොට්ටබ්බ කියන මේ පංච කාමයන් මුල් කරගෙන මෙන්න මේවා හරි වටිනවයි කියන මේ දෘෂ්ටියෙන් යුත් වෙලා යම්කිසි පුද්ගලයෙක් ඒවා මුල් කරගෙන ඒවා ප්‍රදාන කරගෙන කල්පනා සාගරයට බහිනවා එහෙනම් කල්පනා කරන්න පටන් ගන්නවා කාමයන් ගැන කල්පනා කරනවා මේ මේ ආකාර මේ මේ කාම සම්භෝගයේ මට ලබන්නේ නැත්නම් මේ බඳු ආකාර කාම ආස්වාද විඳින්නේ නැත්නම් මේ මේ ආදී වශයෙන් කියලා පංච කාමයේ පිළිබඳව විවිධාකාරයෙන් නිතර හිතමි ඒ ආස්වාදයේ මුල් අග්‍ර කරගෙන ඒ තුලින් ආස්වාද ලබන බලාපොරොත්තුවෙන් නිතර ඒ ගැන කල්පනා කර කර ඉන්නවා මෙන්න මේ බඳු කල්පනා කර කර ඉන්න පුද්ගලයා අවිද්‍යාව නිසා ඇත්ත තෝරගන්න බැ හරි වටිනා දේවල් කියන දෘෂ්ටියකට පත් වෙලා ඉන්නවා හරවත් දේවල් හැටියට මේ අසාර දේවල් පේනවා කිසිම සාරාත්ත්වයක් ඉතුරු නොකර දුක ගින්න දාහේ වේද මහන්සිය ගින දේවලා ඒගොල්ලට ඇද දමලා වටිනා දෙයක් කියන හැඟීමෙන් ආස්වාදයෙන් මත් කරවලා කිසිම හරයක් ඉතුරු නොකර ඒ ධර්මියෝ ගෙවිල යනවා මෙන්න මේ බඳු වන්නා වූ දෙයක් අපි දකින්න නැතුව අර්ථ දකින්න නැතුව
අපි මේ කාම සංකල්පනා හරි වටිනා දේවල් කියලා ඊබඳු වන්නා වූ කාම වස්තු කෙරෙහි නිතර කල්පනා කරමින් මේ ආකාරයෙන් අපි සිතිවිලි මෙහෙවන්න පටන් ගත්තාම මෙන්න මේකට කියනවා කාම සංකල්පනා. දැන් මේ කාම සංකල්පනාවක් ඇති වෙනකොට අපිට මොකද්ද වෙන්නේ? ලෝකයේ ආස්වාදයට හිත එනවා. ලෝකයේ ප්‍රියමනාපාකාරීම හිතෙනවා. මේවා හරි වටිනා දේවල් වැදගත් දේවල් කියලා හිතෙනවා. හරි නිච්ච දේවල්, සැප දේවල්, ආත්ම දේවල්. මේවා කැමැතිසේ පවත්වන්න පුළුවන් දේවල්. ඒවාම හරවත් දේවල්. සාරවත් දේවල් කියන මේ හැඟීමෙන් යුක්තව ඒ තුල පවත්වලා කැනසුමක් ලබා ගන්න සුදුසු දේවල් කියන නිගමණයෙන් අවිද්‍යාවේ නිගමණය කියන්නේ ඒකයි. මෙන්න මේ අවිද්‍යාවේ නිගමණයෙන් මේ ආකාරවන්නා වූ පංචකාම වස්තු බලාපොරොත්තු වෙලා ඒවා ලබා ගන්නද ලබාගත් ඒවා හැක ගන්නද හැකගෙන ඒ වගේම විරුද්ධ වෙනවා නම් ඒ විරුද්ධ වෙන්නේ නැති වෙන්නේ ඒවා හැකගෙන තියාගෙන ආස්වාද විඳින්න මෙන්න මේ ආකාරයෙන් ඇති කර ගන්න බලාපොරොත්තු සම්මෝහයට කියනවා කාම සංකල්පනා පහළ කරනවා. ඒ නිසාම තව එකක් සිද්ධ වෙනවා. මොකද එබඳු දේවල් රකින්න ගියාම රකින්න බැරි දේකුයි මේ රකින්න යන්නේ. තමා කැමැතිසේ නොපවතින ධර්මතාවී දේවලීමේ රකින්න යන්නේ. එහෙනම් කැඩෙන විදින විනාශ වෙන දේවල්, කඩන විදින විනාශ කරන දේවල්, කැඩී බිඳී විනාශ වී යන දේවල්, නොඑක ආකාර පුද්ගලයෝ විසින් පැහැර ගන්න දේවල්, තරඟ කරන දේවල් මෙන්න මේ ආකාරයෙන් විශාල වශයෙන් ගැටීමට හේතුවන ගැටීමට ගෝචර වන දේවල් තමයි මේ කාම වස්තු හැටියට අයිති කරගෙන හිමි කරගෙන භුක්ති විඳ බලාපොරොත්තු වෙන්නේ. මෙබඳු වන්නා වූ දේ ඇසුරු කරගෙන ඉඳ බලාපොරොත්තු වෙන පුද්ගලයා, ඒ අදහසින් ඇසුරු කරන පුද්ගලයා මොකද කරගන්නේ? ඌට හැම වෙලේම කරන්න බැරි දෙයක් කරන්න සිද්ධ වෙනවා. මේ මිසී නොකැඩේවා, නොබිඳේවා, මිසී පවතිවා, මා කැමැතිසේ පවතිවා යන අදහසක් තියාගෙන ඒ කාමයේ සහ කාම වස්තු ඇසුරු කරන්න ගියා නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැති අදහසක් මුල් කරගෙන ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙනවා. අවිද්‍යාවේ නිගමනයක් වෙනවා. මෙන්න මේ විලාසෙදි මොකද වෙන්නේ? කැඩෙන විදෙන විනාශ වෙන දෙයක් නිසාම හැම මොහොතකම කැඩෙයිද විදෙයිද විනාශ කරයිද බයෙන් තැතිගැන්මෙන් ජීවත් වෙනවා. ඒ කාම වස්තුව කඩයිද විනිද විනාශ කරයිද මා රිදීසේ නොපවතින සත්‍යයට පත් වෙයිද පත් කරයිද මේ ආදී වශයෙන් විවිධාකාර ආදීනවයන් පිළිබඳව ඒ කාම ආස්වාදයට විරුද්ධව නැගෙන්න පුළුවන් දේවල් පිළිබඳව මහා ඝට්ටණයකට පත් කරමි. ගැටි ගැටි දැවි දැවි එහෙම දෙයක් වුණොත් මම කවදාවත් ඉඳ දෙන්නේ නැහැ. මම තරහ කරනවා. ඒ වගේම මම මේ පිළිබඳව කුමන ආකාරයෙන් හෝ ජයග්‍රහණය කරනවා, විරුද්ධවාදී සමග සටන් කරනවා කියලා මෙන්න මෙබඳු මානසිකත්වයක් උදා කරගන්නවා. මෙන්න මෙබඳු මානසිකත්වයක් උදා කරගත්තාම කුමක්ද සිද්ධ වෙන්නේ? අන්නේ ගැටීමට පත් වෙනවා. මනස දූෂ්‍ය භාවයට පත් වෙනවා. එබඳු සිතිවිලි හිතන්න පටන් ගන්නවා. තමන්ටත් අවැද වෙනවා, ලෝකයටත් අවැද වෙනවා. විනාශයට පත් වෙනා වූ දූෂ්‍ය සිතිවිලි මාලාවක් ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, මානයෙන්, පලිගැනීමෙන් ඒක ආකාරයෙන් යුදන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනකොට මොකද වෙන්නේ? අන්න ව්‍යාපාද සංකල්පනා පහළ වෙනවා. හැම වෙලෙම වැටෙන පැත්තට, වෙනසිල යන පැත්තටමයි අදහස් එන්නේ. යහපත් පැත්තට අදහසක් ඌට ඉන්නේ නැහැ. ඒ අදහස ක්‍රියාත්මක කළොත් සතරපා උප්පත්තියට හේතු වෙනවා, දුගතියට හේතු වෙනවා, නුවණ වැහෙන්න හේතු වෙනවා, නේකාකාර වික්ෂිප්තතාවයන්ට හේතු වෙනවා. එබඳු වන්නා වූ දේවපත්තර වැටෙන්නා වූ ව්‍යාපාදීර වැටෙන්නා වූ සිටිවිලි තමයි ඔහු හිතන්න පටන් ගන්නේ. එයන් දූෂ්‍යයි සිටිවිලි. මෙන්න මේ තත්ත්වයට පත් වුණාම කියනවා ව්‍යාපාද සිටිවිලි පහළ කළා. අන ව්‍යාපාද සංකල්පන. එතන මොකද වෙන්නේ? කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන පහළ කරලා ඒ සංකල්පාවේ නිකන් ඉන්නේ. ගහනවා, මරනවා, වනසනවා, කපනවා, කොටනවා, කෙදී හෝ මම ජය ගන්නවා කියලා අනුන්ට හිංගි කරලා, හිංසා කරලා, පීඩනයට පත් කරලා, තලලා පිළලා දාලා හරි මගේ වැරදි මම කරගන්නවා කියන මේ මානසිකත්වය උදා කරගෙන එබඳු වන්නා වූ සංකල්පනාවන්ට බහිනවා. මෙන්න මේවට කියනවා විහිංසා සංකල්පනාවන්ට බැස්සා. එහෙනම් කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා කියන මෙන්න මේ සංකල්පනා තුන්ද බැස්සාම කියනවා මිච්ඡා සංකප්පේට බැස්සා. මෙන්න මිච්ඡා සංකප්පේ, මිච්ඡා සංකප්පේ දැනගනි. ඊළඟට මොකද කරන්නේ? සම්මා සංකප්පේ, සම්මා සංකප්පේ දැනගනි. සම්මා සංකප්පේ මොකද්ද? අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, නික්කම්ම සංකප්පෝ, අයං උච්චති සම්මා සංකප්පෝ. අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන, නික්කම්ම සංකල්පන මෙන්න මේවට තමයි සම්මා සංකප්ප කියන්නේ.
එනද සම්මා සංකප්ප තෝරා ගන්නකොට අපි දැනගන්නවා මේ එතකොට ක්‍රම දෙකකින් මොකක්ද එක ක්‍රමයක් තමයි ලෞකික වූ කෙලෙස් සහිත වූ සතර ගමට හේතු වෙන සම්මා සංකප්පේ එහෙනම් මොකක්ද ඒ කියන්නේ අනේ මේ ලෝකේ කවුරුත් එකලා හොඳින් ඉන්නවා නම් කෙනෙකුට කරදරයක් වෙන්නේ නැත්නම් හොඳ හිතක් ශාන්තියක් සිද්ධ වෙනවා නම් දෙදක් දුකක් ඇති වෙන්නේ නැත්නම් හිංගි හිංසාවක් ඇති වෙන්නේ නැත්නම් කවුරුත් මිතුරු වාගේ ජීවත් වෙනවා නම් කොච්චර හොඳද කියලා මෙන්න මේ ලෞකික මෛත්‍රී සහගත හිතක් උදා කරගන්නවා මෙන්න මේ මිත්‍යා සහගත හිත ඇටියෙත මේ ලෝකයේ සත්වයින්ට මේ පැවැත්ම තුළ සුවපතමි මේ පැවැත්ම තුළ සැනසුම පතමි මේ පැවැත්මේ ආස්වාද පතමි යම්කිසි ආකාරවන්නාව පැතුමක් පතනවද හිතවිල්ලක් හිතනවද මෙන්න මේවා ලෞකික වූ කෙලෙස් සහිත වූ සතර ගමනට හේතු වෙන සම්මා සංකප්පේ අව්‍යාපාද සංකල්පනා එහෙනම් මොකද වෙන්නේ අවිහිංසා සංකල්පනා අනේ මේ ලෝක සත්‍යයන්ට කපන්නේ කොටන්නේ නැත්නම් ගහන්නේ මරන්නේ නැත්නම් හිංගියක් හිංසාවක් දුකක් වේදනාවක් එන්නේ නැත්නම් කෙනෙක් කෙනෙක් එබඳු වදයක් දෙන්නේ නැත්නම් කොච්චර හොඳද අනේ එහෙම සාන්ත නම් කොච්චර හොඳද මිනිස්සු සත්‍යයෝ අනේ සියලු සත්‍යින්ද මේ සාන්තිය සිය ලැබිලා යහපත් වේවා මෙබඳු ආකාරයෙන් මේ මිත්‍හිතක් වදනවා නම් පැවැත්මත් තුළ සැනසුම වදන මිත්‍හිතක් මෙන්න මේකට කියනවා ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමනට සුගතියට හේතු වෙන මිත්‍හිත නැත්නම් සංකල්පනාව නම් සම්මා සංකප්පේ අව්‍යාපාද සහ අවිහිංසා සංකල්පනා ඊළඟට මොකද කරන්නේ මේ ලෝකයේම සාන්ත පැවැත්ම හොඳයි කටුක පැවැත්ම නරකයි කියලා යම්කිසි ආකාරයකින් එක එක පුද්ගලයෝ නරක පැති වලින් දුක දෙන වැඩි දුක දෙන පැති වලින් අහක් කරලා සුවයි සුවයි කිය කිය සැනසුමයි සැනසුමයි කිය කිය සුගති පැත්ත ඇසුරු කරන්න පටන් ගන්නවා කාම ලෝකේ දුකයි කියලා හිතන් හිතලා කාම ලෝකෙන් අහක් වෙලා ඉන්න සාන්ත වූ ප්‍රණීත වූ රූපාවචර ලෝකේ කොච්චර හොඳද අරූපාවචර ලෝකේ කොච්චර හොඳද ඒ ස්වභාවය කොච්චර හොඳද අත්හැරලා සැනසීලා ඉන්නවා නම් කොච්චර හොඳද කියලා ඉඳීමේ සැනසීමක් පැවැත්මේ සැනසීමක්ම පතනවා පැලස් මේ සැනසීමක් බලාපොරොත්තු වෙනා නම් මේ පැවැත්ම තුළ නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් ගත්තා නම් එතන අවිද්‍යාව තියෙනවා මෙන්න මේ අවිද්‍යාව සහගත නමුත් පැවැත්ම හොඳ නිසා සුගති පැවැත්ම නිසා සුගති පැවැත්මට ඔහු අයිති වෙනවා මෙන්න මේ පැවැත්මට අයිති වෙනකොට කාමයන්ගෙන් නික්මිලා ගිහිල්ලා ඒ රූපාවචර පැවැත්ම හොඳයි කියලා ගත්තාම අන්න ඒකට කියනවා ලෞකික නික්කම්ම සංකල්පනා ගිහි ජීවිතයට වඩා පැවිද්ද හොඳයි ගිහි කරදර එතන නැහැ මේ ආදි වශයෙන් හොඳ එකක් හොයාගෙන ඉන්නවා මේ ලෝකේ හොඳ එකක් ඔතනකවත් නැහැ කියලා යථාර්ථයෙන් දකින්න ඕන එක හොඳ තැන් දකින්නවා අරීට වඩා මේක හොඳයි කියලා පේන්න මත්තම ඉක්මෝලා ගිහිල්ලා මෙතන සදාතනිකයි කියන හැඟීමට එනවා මෙන්න මේ බඳු හැඟීමකින් යුත්තව අනාරියෝ පවා භාවනා කරනවා මෛත්‍රී භාවනා කරනවා මෙන්න මේ විදිහට කාමයන්ගෙන් වෙන් වෙලා ඒ විදිහට ඉන්නකොට මෙන්න මේකට කියන නිකම්ම සංකල්පනා ලෞකික ඒවා ලෞකික අව්‍යාපාද අවිහිංසා නිකම්ම කියන සංකල්පනා තුන ව්‍යාකාරයි මෙන්න මේකෙන් අපි දැනගන්න ඕනේ සම්මා සංකප්පේ ලෞකික පැත්තේ එහෙනම් අපි ඊළඟ මොකද කරන්න ඕනේ තව එකක් තියෙනවා ලෝකෝත්තරයි නිවනට හේතු වෙන සම්මා සංකප්පය අන්නේ සම්මා සංකප්පය අපි ඊළඟ බලන්න ඕනේ මොකද්ද කියලා එහෙනම් ඒපත් එක කොහොමද අපි ලබා ගන්නෙ අන්නේ ඉතින්දී අපි දකිනවා මොහතාපාසා ගෙවි ගෙවි වෙනසිල යන මොහති මොහත ගෙවි ගෙවි වෙනසෙන දෙයින් නිර්මිත වෙච්ච ලෝකේ ඒ ධර්මතාවය කරගෙන තිබෙන ලෝකේ ඒකාකාර මොහතක්වත් නොපවෙන ස්වභාවය ඇති ලෝකේ මම යමක් බලාපොරොත්තු වුණා නම් කවදාවත් ඒක ඉතේ පවතිවා කියලා හිතුවා නම් ඉතේ පවතින විදිහක් නැහැ ජාතියක් කුලමල මේදයක් ආගම් මේදයක් කිසිම දෙයක් මේකට සම්බන්ධ නැහැ කවුරු හිතුවත් ඔච්චරයි මම මෙතේ මට ඕන හැටියට මේ පැවතිවා කියවට එහෙම ධර්මතාවයකින් ගොඩ නැගිච්ච දෙයක් නෙමෙයි ලෝකේ කියන්නේ මේ ලෝකේ හැමතැනම කෙබඳුද හටගත්තා නම් විපරිණාමයටපත් වෙලා විනාශ වෙනවා විපරිණාමයටපත් වී වෙනසෙන දෙයකම උදා වීම සිද්ධ වෙනවා මතු වීම සිද්ධ වෙනවා හේතුවක් නිසා හටගන්න ඵලයක් ඇතනම් ඉතී හටගන්නවා හේතු නිරෝධය වෙනකොට ඒ ඵල නිරෝධ වෙනවා මෙබඳු ධර්මතාවයක් තුළ තිබෙන ස්වභාවයක් තියෙනවා හටගත් යමක් ඇතනම් මොහොතක් ගානේ විපරිණාමයටපත් වීමෙන් වෙනසිලා යනවා ඒ වගේ විපරිණාමයටපත් වෙන ස්වභාවය නිසාමයි යමක් හටගන්නේ නිත්‍ය ස්වභාවයක් ඇතනම් යම් තැනක යමක් හටගන්නේ නැහැ එහෙනම් ස්ථිරව පවතින නැති ධර්මතාවයක් නිසායි සකස් වෙන්නේ මෙන්න මෙබඳු වන්නාව ලෝකයක් තුළ මං ප්‍රියයි මනාපයි යහපතයි කියලා මොනවා බලාපොරොත්තු වෙන්නද මොන කාමයක් ඇසුරු කරලා ඒ වගේ ආස්වාදයි කියන හැඟීමකින් අල්ලන්ටද එහෙම වටිනා දෙයක් නෑ කියලා දැනගත්තාම එහෙනම් මට එබඳු වන්නා වූ කාමයන්ගෙන් ඇති වැඩක් නෑ අන්න නිකම්ම සංකල්පන ආරයන්ගේ
එහෙනම් මම මේ බඳු වන්නා ලෝකයේ තුල මොනවා ලබා ගන්න සරණ කරන්නද මොනවා ලබා ගන්න වටිනාදයක්ද මේ හරයක්ද මේ ලෝකේ තියෙන්නේ මත්නම් හරයක් ඇති දෙයක් කියලා අපි ඉන්නේ නැහැ මේ ලෝකේ හිරි දෙයක් කියලා දැක්ක දාට අයිනම් මම වෛර කරන්නේ මොකටද කාටවත් මොනවා ලබා ගන්නද මොනවද මොනවා ලබා ගන්නද මම කන්ද හිංගි හිංසා කරනවාද කියලා මේ ආකාරයෙන් අනුන්ට දුක් කරදර දෙන බලාපොරොත්තු නැති වෙනවා හිංගි හිංසා කරන බලාපොරොත්තු නැති වෙනවා මෙන්න මේ වලට කියනවා අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා ධර්මාභෝධය ලැබනවා කියලා. මෙන්න මෙතෙන්ටපත් වුණාට පස්සේ අන්න නිවන් දැකීමට හේතු වෙන ලෝකෝත්තර වූ නික්කම් සංකල්පනා අව්‍යාපාද අවිහිංසා සංකල්පනා ලැබෙන ආකාරය. මෙන්න මේ ආකාරයෙන් අපි දුටුවාම අපි දැනගත්තා ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන්නා වූ සම්මා සංකප්පේ මේකයි. මෙන්න මේ ටික තේරුම් ගත්තාම අපි දැන් කාරණා තුනක් තේරුම් ගත්තා. මිච්ඡා සංකප්පේ හැටියට දැනගත්තා. සම්මා සංකප්පේ දෙයාකාරයි කියලා දැනගත්තා. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙනවා. මෙන්න මෙබඳු ආකාරයේ මේ තුන් ආකාරයේ ගුණ දැනගත්තා නම් මෙන්න මේකට කියනවා සම්මා සංකප්ප පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වුණා. මෙන්න තවත් විශේෂ දෙයක්. සම්මා සංකප්ප කියන ආර්ය වූ මාර්ගාංගයේ සම්මා දිට්ඨි නැමැති සම්මා සංකප්පේ පිළිබඳ සම්මා දිට්ඨිය පරිවාර කරගන්නවා. වට කරගෙන පවතිනවා. ඒ වගේම දැන් පටන් ගන්නේ මොකද කරන්නේ දැන් ඔතන දකින්නවා මේ සම්මා සංකප්පේ දකින්නකොටම මේන් කුමක් අග්‍රද ශ්‍රේෂ්ඨද සතර දුක කෙලවර කරලා සදාහර දුකෙන් නිදහස් වීමට යම් සංකල්පනාවක් ලැබෙනවද උදව් දෙනවද රුකුල් දෙනවද ඒකම ශ්‍රේෂ්ඨයි අග්‍රයි කියලා දකින්නකොට මොකද වෙන්නේ අන්න ඒක දැකලා හිටන් ඔහුට නිකන් ඉන්න පුළුවන් කමක් නැහැ එතන පටන් ගන්නේ ඒ සඳහා ඔහු උත්සාහ කරනවා ලෝකයේ පැවැත්මට හේතු වෙන දේන් වෙන් වෙන්න උත්සාහ කරනවා මෙන්න මෙවැනි යම් උත්සාහයක් ඇද්ද ඔහු පාපයෙන් වෙන් වෙනවා කුසලයේ පිහිටමින් ආර්ය මාර්ගයේ වැඩිවීමට හේතු වෙනවා මෙන්න මේ ආකාර වන්නා වූ යම් උත්සාහයක් ඇතනම් මේකට කියනවා සම්මා සංකප්ප මාර්ගාංගයේ පරිවාර කරගෙන ඇති සම්මා වායාම කියන මාර්ගාංගය එහෙනම් මොකද වෙන්නේ මනා සතියෙන් ඔහු දකිනවා මෙන්න මේ ලෝකෝත්තර වූ නිවන්ට හේතු වෙනා වූ සම්මා සංකප්පේ යම් යම් දෙනක ඇතුළු කළාද ඒ හේතුයෙන් ලැබෙන නිවනයි ඒ නිවනට ගෝචර වෙලා පවතින්නේ මෙන්න මේක දැනගෙන ඒ තමන් කරන කියන හිතන කටයුතු තුළින් ඊට අනුකූල කල්පනාව මුල් කරගත්තා නම් නිවනට හේතු වෙන සම්මා සංකප්පයේ වැඩි යෙතුයි නිතර කටයුතු කළ යුතුයි කියලා මනා සිහියෙන් අරගෙන මේ මාර්ගයේ මේ සිටිවිල්ල නිවනට හේතු වෙන එකක් නෙමෙයි ලෝකයට හේතු වෙන එකක් මේ සිටිවිල්ල පාප පැත්තට හේතු වෙන එකක් ඒවා නීචයි ඒ වගේම ලෝකයට හේතු වෙන එකක් සුගතියට හේතු වෙනවා සාමාන්‍යයි ප්‍රණීත වශයෙන් තියෙන නිවනට හේතු වෙනා මෙබඳු කල්පනායි කියලා තමා ඇසුරු කරන්නා වූ කල්පනාවන් පිළිබඳ මිසෙහි වතහාගෙන අත්හැරිය යුත්තේ අත්හැර දැමලා සාමාන්‍යයෙන් ගත යුතු සුගති පැත්තේක තැනට ඔබින විදිහට අරගෙන ඒ අකටයුතු කරගෙන මුදුන් මල්කඩක් හානෙන්නම් බොහෝම ඉහලින් දරාගෙන නිවන් දැකීමට හේතු වෙන සම්මා සංකප්පේ තේරුම් අරගෙන සෑදවල් අප්‍රමාදව වළඳ පටන් ගත්තා නම් මෙන්න මේ බඳු වන්නා වූ සතියකින් වටහා ගැනීමට කියනවා සම්මා සංකප්පේ වට කර ඇති සම්මා සතිය මෙන්න මේ නිසා ආර්ය වූ සම්මා සංකප්ප මාර්ගාංගයේ ඒ පිළිබඳ ඇති සම්මා දිට්ඨියත් සම්මා වායාමයක් සම්මා සතියක් කියන මාර්ගාංග තුනකින් වට කරලා තියෙන නිසා මෙන්න මේකට කියනවා ආර්ය විසින් දැනගත යුතු ආර්යත්‍යායක මාර්ගී සම්මා සංකප්ප මාර්ගාංගය වටහා ගත්තා කියලා. එහෙනම් අපි හරියට මෙන්න මේ ටික තේරුම් ගත්තාම අපිට දැනගන්න පුළුවන් මොකද්ද කාගෙන්වත් ඊට පස්සේ අහන්න දෙයක් නැහැ කුමක් අපි ලැබිය යුතුද කොමන මාර්ගයක් අනුගමනය කළ යුතුද කොමන මාර්ගයක් අනුගමනය කිරීම තුළින් අපි නිවන් දැකිය යුතුද කියලා කාගෙන්වත් දැන් අහන්න දෙයක් නැහැ. එහෙනම් මෙන්න මේකයි ආර්ය ධර්මයේ තුල සම්මා සංකප්ප කියන මාර්ගාංගය. හරියාකාරව මේ ටික තේරුම් අරගත්තා නම් අපිට අදාද වුණත් පුළුවන් වෙනවා ඒ උත්තරීතර වන්නා වූ නිවන් සාක්ෂාත් කරගන්නේ කුමක් කල්පනා කරලාද? කුමන විදිහට කල්පනා කරලාද කියලා තේරුම් ගන්නට. ඒ වගේම අපිට තේරෙනවා මිත්‍යා සංකප්පයක් ඇතිරු කරන්න ගියා නම් ඒක දුගතියට හේතු වෙනවා. කවදාවත් සැනසුම කරා යන්නේ නැහැ. මනස මොට වෙන්න හේතු වෙනවා. ප්‍රඥාව දුරු වෙන්න හේතු වෙනවා කියලා අපිට වැටහෙනවා. ඒ පැත්ත අත්හැරිය යුතු හීන දහම් කියලා දකිනවා. එහෙනම් ලෝක සම්මත ලෞකික වූ යහපතක් ඇත්නම් මෛත්‍රී සිරක් ඇත්නම් එබඳු වන්නා වූ යහපතක් කරන අදහසක් ඇත්නම් ඒවා සාමාන්‍යයි ලෝකෙට අයිති කියලා දැනගන්නවා. දැන් ලෝකෙට අයිති වන්නා වූ දේ දැනගත්තා නම් මොකද වෙන්නේ? මධ්‍යම දහම් කියලා දැනගන්නවා. ආර්ය ධර්මය වන නිවන් සාක්ෂාත් කරීමට ලෝකී තිබෙන්නා වූ අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනත්තතාවයේ තේරුම් අරගෙන අසාරත්වයේ වටහාගෙන අසාර වන්නා වූ ලෝකයේ තුලින් අත්හැරීම වැළීම ඉදී යන පැත්තර මේ සංකල්පනාව ගොඩ නැගුණා නම් අන්නේ උත්තරීතර සංකල්පනා ප්‍රණීතයි කියලා දැනගෙන ඒ මාර්ගය අනුගමනය කිරීමේ නිවන් සාක්ෂාත් කර ගැනීමට සිටිය යුත්තේ
පළමුව වටහා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගත්තා නම් අපිට දැනගන්න පුළුවන් වෙනවා ඒ උත්තරීතර වන්නා වූ සම්මා සංකප්ප මාර්ගාංගයේ මෙසේ ප්‍රගුණ කර ගන්නට ඕනේ. මෙන්න මේ මාර්ගය අනුගමනය කළොත් අපිට නිවන් දකින්න පුළුවන්, නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා වටහා ගත්තා නම් යලිත් කෙනෙක්ගෙන් තව ගුරුවරයෙක් හොයාගෙන යන්න ඕනේ. මේ සම්මා සංකප්ප කියන්නේ නිවන් මාර්ග මොකද්ද කියලා අහගන්න. එන අද හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ උත්තරීතර මාර්ගය අනුගමනය කරලා සත්‍ය අවබෝධය ලබා ගන්නට, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නට, තමාගේ මනස ප්‍රගුණ කරගන්න පුහුණු වෙන්න මේ උත්තරීතර මාර්ගයේ උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වෙනවා. සෑම දිනකට නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා.